ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය දේශීය කර්මාන්ත වලට ආයෝජනය කරන්න රට ගොඩ ගන්න එක්වන්න ජනපති ව්‍යවසායකින්ගෙන් ඉල්ලයි දවසින් දවස ආර්ථිකය බිඳ දමන ඩොලර් හිඟය ඇය දෙක දෙක කපන විදුලිය අපොස උසස් පෙළ දරුවන් රැට අඳුරේ ඩීසල් බලාගාර මාෆියාවට යට වුණු අපේ රටේ විදුලිය ඉන්ධන නැති ඉන්ධන පිරවුම්හල් විදේශගත ශ්‍රී ලාංකික වෘත්තිකයින් ජාලගත කරයි සංදේශයක් දෙන්න හිරුනිකා සියතට සියත මාධ්‍ය භාවිතයට ප්‍රශංසාව පාටලීගේ පෙත්සම පිළිබඳ නියෝගය මාර්තු 29 වනදා මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 10 ඉක්මවයි අදත් මරණ 30ක් මුලින්ම අවධානය දේශීය පුවත් වෙත දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්නෙක් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ව්‍යවසායකයන්ට ඇරයුම් කර තිබෙනවා වැරදි මතවාද නිවැරදි කිරීමට ව්‍යවසායකයන්ට හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ most important thing තමයි මේ to me local investment so වැඩි කරන්න ගාක් fields තියනනේ වැඩි කරන්න පුළුවන් ඒවා දැන් ඇත්තටම the tile 100%ම වගේ raw material තියෙන ලංකාවෙමනේ ඉතින් ඒ වගේ industries diversify කළා මං හිතන්නේ investment local කරන දැන් renewable energy ගාක් investments ගන්න පුළුවන් wind වලට solar වලට මේ investment වැඩි කරන්න අපි පිටින් ගේන්න ඕනේ නැහැ ඇත්තටම මෙහි ඔයගොල්ලන්ට පුළුවන් නම් මෙහි invest කරන්න ඒ වගේ වට local investors ලට හුඟක් opportunities තියෙනවා අන්ත අඩු වෙලා තියෙන්නේ සිමෙන්ති තමයි ප්‍රධාන මේක ඉතින් ඒකට විසඳුමක් ඇද්ද තමයි අපි ජනාධිපතිතුමා ආපු හැටියෙම සිමෙන්ති කර්මාන්තශාලාවට අවසර දීලා මං හිතන හත් වෙනිදා ඒක මේව කරාම ඒතකොට ලංකාවෙම සිමෙන්ති 100ට 100ක් අවශ්‍යතාවය නිෂ්පාදනය කරන්න අද මිල පාලනය කරලා තියෙන්නේ බෙහෙත් විතරයි අනිත් ඔක්කොම නිදහස් කරලා තියෙනවා ඒක හන්දා ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න හොඳ නැහැ ට්‍රෙෂරි බිල් ඔක්ෂන්ස් වලදී බිලියන 91ක් අපි ගත්තා ඒකෙන් සෙන්ට්‍රල් බැංක් හෝල්ඩින්ග්ස් අපිට බිලියන 25ක් පමණ රිටයර් කරගන්න පුළුවන් වුණා ඒත් එක්කම අපිට තෙල් මිල සෑහෙන දෙසේ වැඩි වෙලා තියෙනවා මේ කාලෙදී අපිට වෙච්ච තවත් දෙයක් තමයි තෙල් සඳහා මුදල් ගෙවද්දී අපිට අලුතෙන් ගන්න තෙල් වලටත් අත්පිට මුදල් ගෙවන්න සිදු වෙලා තියෙනවා බොහෝ many instances we have had to pay for the oil up front and at the same time we have to settle the oil bills of the past as well so there was a dual charge against the government's payments and that has also put some pressure arrangements that we have done with India it's likely that we would have that advantage coming in shortly ඒ හරහා අපිට තවදුරටත් තෙල් වලට අවශ්‍යතාවය අපිට මගහරවා ගැනීමට පුළුවන් වෙයි කියලා තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. අපිට පිටරටවල orders වැඩිපුර එන්නේ අනිත් රටවල් හරියට COVID manage නොකරපු හින්දා තමයි. ඇත්තට මේ orders ටික ගැලවිලා ලංකාව වගේ රටකට ආවේ. නැත්තම් මෙච්චර කලකට එහෙම තිබුණේ නැහැ. රටට අවශ්‍ය ඉන්ධන ලැබෙන්නේ එදා වේලට වර්ස් ක්‍රමයටයි. ඉන්ධන නැවක් එනකන් කට අරගෙන මුහුද දෙස බලාගෙන ඉන්න වෙලා. ඉන්ධන සැපයුම අඩාල නිසා විදුලි බලාගාර අරිනවා වහනවා. හරියට සැලුම් දොර වගේ විදුලිය කපන්නේ නැහැ කියනවා ආයේ කපනවා කියනවා බාණ්ඩ මිල අහස උසට යනවා තාමත් කිරිපිටි සිමෙන්ති හිඟයි අලුතින් නැති වෙලා තියෙන ප්‍රශ්නය ඖෂධ හිඟය සහ මිල ඉහළ යාම මේ සෑම ගැටලුවක්ම පිටුපස ඇත්තේ හුදෙක්ම කොරෝනා වසංගතයමද එහෙම නැත්නම් ඇත්තටම ඩොලර් හිඟයද මේ විදිහට ගියොත් රට බන්කොලොත් වේවිද ඇත්තටම සියලු ප්‍රශ්න කොවිඩ් වසංගතයට බැර කිරීම යුක්තිසහගත නැති බව කිව යුතුයි. අප කොවිඩ් වලට පෙරත් අපනයන ආදායම මෙන් දෙගුණයක් ආනයනයට වියදම් කළ රටක්. 2021 වර්ෂයේ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 12,502යි. නමුත් 2021 වර්ෂයේ මුළු ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 20,637ක්. මේ වාහන ආනයනත් නැතිව. ඒ නිසා විශාල වෙළඳ හිඟයක් පවතිනවා.
කොවිඩ් සමග සංචාරක ආදායම බිඳ වැටුණා. සමහර අපනයන ආදායම් අඩු වුණා. විදේශ රැකියා අවස්ථා අඩු වුණා. විදේශගතව සිටි සමහරුන්ට යලි ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වුණා. ලෝකයේ පුරා ඉන්ධන මිල ඉහළ යන්න පටන් ගත්තා. ආනයනික භාණ්ඩවල මිලත් ඒ සමගම ඉහළ ගියා. කාබනික පොහොර වැනි ව්‍යාපෘති නිසා දේශීය නිෂ්පාදන පහත වැටුණා. ගෙවන්න තියෙන ණය සහ පොලි එලෙසම ගෙවන්න සිදුව තිබෙනවා. මේ සියල්ල ඩොලර් හිඟයට ප්‍රබල ලෙස බලපා ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඩොලර් වලට අමතරව රජයට මුදල් නැහැ. ඒ කියන්නේ රුපියල් අඩුයි. රජයට ආදායම් ලැබෙන ප්‍රධාන ක්‍රමය බදු. කොවිඩ් වලට පෙර සිටම වැඩ් බද්ද 15 සිට 8 දක්වා අඩු කළා. ඒ නිසා රජයට රුපියල් බිලියන 500ක පමණ දේශීයව රුපියල් වලින් ලැබුණ බද්ද නතර වුණා. ඇත්තටම බදු සහනේ ජනතාව ළඟට ගිහිනුත් නැහැ. අඩු වෙච්ච කිසිම භාණ්ඩයක් හෝ සේවාවක් නැති බව අමුතුවෙන් කිව යුතු නැහැ. අන්තිමට අලුත් බද්දකුත් ආවා. 125ක අධිභාරය. රුපියල් මිලියන 2000කට වැඩි ආදායම් ලැබෙන ආයතන වලින් එකතු කරගන්නගත්තු තීරණය තාම ආందోళනාත්මකයි. එසේම මහ බැංකුවේ සයමාසික පෙරදැක්මේ විදේශ විනිමය ප්‍රේෂණ බලාපොරොත්තුව 50% ඇත්තටම සාර්ථක වුණේ. බලාපොරොත්තු වන ප්‍රමාණය තමයි ඇමරිකානු ඩොලර් මිලියන 600ක්. නමුත් ඇත්තටම මේකෙන් අඩක්වත් රටට ලැබුණේ නැහැ. එසේම විදේශ ප්‍රේෂණ සඳහා රජය $1 රුපියල් 10ක් වැඩිපුර ගෙවන බව කිව්වා. නමුත් විදේශ රටවල සේවය කරන අය තාමත් රටට විදේශ ප්‍රේෂණ එවන බවක් නම් පේන්නේ නැහැ. 2020 වර්ෂයේදී විනිමය ප්‍රේෂණ ලැබීම ඇමරිකානු ඩොලර් මිලියන 7104ක් වුණා. නමුත් 2021 වර්ෂයේදී ලැබුණේ ඩොලර් මිලියන 5491ක් පමණයි. මේ සියල්ල මැද දැන් ඇත්තේ තව තවත් ණයට ගැනීම පමණක් බවයි බැලූ බැල්මට කඩිනම් විසඳුම් ලෙස පේන්න තියෙන්නේ. කෙසේ හෝ ඩොලර් සොයාගත යුතුමයි. විශේෂයෙන් ඉන්ධන ඖෂධ අනිවාර්යයෙන්ම ආනයනය කළ යුතුව තිබෙනවා. කෙසේ හෝ සංචාරක කර්මාන්තය ගොඩදාගත යුතුයි. අපේ රටට ලැබෙන විදේශ රැකියා ප්‍රමාණය වැඩි කරගත යුතුයි. සාධාරණ ලෙස බදු අය කරගත යුතුද වනවා. ජනතාවගේ රැකියාද සුරක්ෂිත කරගත යුතුයි. ඇත්තටම රැවුලත් කැඳත් දෙකම බේර ගැනීමට නම් වැදගත්ම දේ ජනතාවට ඇත්ත කිව යුතුයි. ජනතාව ඇත්ත දැනගත යුතුයි. ජනතාවට බොරු කීම හෝ ජනතාවට ප්‍රශ්නයක් ගැටලුවක් නැති බව අපේ සෑම රජයන්ම දිගින් දිගටම හැමදාම කියන බොරුව. දැනට බඩුමිල, ඉන්ධන මිල, ඉන්ධන හිඟය, විදුලි කප්පාදු ආදී එකී නොකී මේ සියලු දේම ජනතාවට දැනෙන බව, ජනතාවගෙන් සංගවන්න බැරි දේවල් බව ඇත්තටම මේ සියලුම බලධාරීන් මතක තබා ගත යුතුව තිබෙනවා. හෙට දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. හෙට විදුලි කප්පාදුව පැය 2කට සීමා වන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එය අනුව හෙට සවස 4:30 රාත්‍රී 10:30 අතර කලාප 11කට බෙදා විදුලිය කපා දැමීම ආරම්භ කිරීමට නියමිතයි. දකුණු පළාතට පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කරන බවද විදුලි බල මණ්ඩලය පවසනවා. ඇත්තටම වෙනත් කාලයකට වඩා මේ විදුලි කප්පාදුව අතිශය අමානුෂික බව කිව යුතුයි. ඒ අපසෝසස් පෙළ විභාගය තාමත් පැවැත්වෙන නිසායි. විභාගයට යන්න පාඩම් කරන දරුවන්ගේ මනස අඳුරු කරන මේ පාපතර විදුලි කප්පාදුව වළක්වා ගන්න බලධාරීන් අසමත් වුණේ කොහොමද කියලා අහන්නම වෙනවා. ඇත්තටම අප මාධ්‍ය ආයතනයක් ලෙස දිගින් දිගටම ප්‍රකාශ කළේ විදුලි යනු මාෆියාවක් බවයි. අපේ රටේ සමහර විදුලි ඉංජිනේරුවන් මේ මාෆියාව පිටුපස සිටින බව අප නිරන්තරයෙන් ප්‍රකාශ කළා. 1980 පමණ මහවැලිය හදනකොට එදා සමහරුන් කිව්වේ ඉන්දියාවටත් විදුලිය දෙන්න පුළුවන් කියලා. නමුත් එදා ඉඳලා අද දක්වාම විදුලිය අර්බුදයක්, ජනතාවට හිස රදයක්. සෑම අවුරුද්දකටම සැරයක් රටේ විදුලි ඉල්ලුම 5%කින් පමණ වැඩි වෙනවා. ඇත්තටම වැඩි වෙන ඉල්ලුම සපුරන්න විදුලි බල මණ්ඩලය කවදාවත් හරියට ක්‍රියා කළේ නැහැ. සමහර රාජ්‍යයන්වල වැරදි දේශපාලන තීන්දුත් මීට හේතු වී තිබෙනවා. 2016 යහපාලන ආණ්ඩුව සාම්පූර් ගල්ලඟුරු බලාගාරයේ හදන එක නතර කළා. ඒ පිටුපස ඩීසල් බලාගාර මාෆියාව තිබුණා. අදත් තිබෙනවා. දල වශයෙන් මේ ඩීසල් බලාගාර මාෆියාකරුවන් රුපියල් කෝටි 16,000ක් විතර උපයගෙන තිබෙනවා. ඇත්තටම සමහර දේශපාලනඥයින් සහ
ඩීසල් බලාගාර හිමියන් අතරද ඇත්තේ කදිම කිරි පැණි වගේ යාළුකමක්. මීට තවත් උදාහරණයක් දෙන්න පුළුවන්. කවදාවත් සූර්ය බලයට යනවට බොහෝ විදුලි ඉංජිනේරුවන් කැමති නැහැ. ඇත්තටම අදත් මෙගාවොට් 40ක පමණ සූර්ය බල ශක්තියක් තිබෙනවා. අවුරුදු 2-3ක් පුරා අදත් ජාතික විදුලි බල පද්ධතියට තාම එක් කරගෙන නැහැ. කට ඇරියොත් සමහර විදුලි ඉංජිනේරුවන් පවසන්නේම අපේ ග්‍රිඩ් එකට එකතු කරගන්න බැරිකමම තමයි. අපට වගේ හිරු එළිය දවස පුරාම ලැබෙන්නේ නැති ඕස්ට්‍රේලියාව එංගලන්තය වගේ රටවලුත් හිරු එළිය සේම සුළං බලයත් හරි අපූර්වට පාවිච්චි කරනවා. අපේ රටේ නිවෙස්වල බොහොමයක් වහල මත සූර්ය පැනල ඉදි කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම වුණහම කොහොමද හදිස්සි මිලදී ගැනීම සිදු කරන්නේ? කොහොමද පෞද්ගලික ඩීසල් බලාගාරවලින් කොමිස් ගන්නේ? මේ කොහොම හරි විදුලිය දෙන්න ඕන වෙලාවත් කොවිඩ් වලින් බැටකාපු දරුවන් යාන්තම් උසස් පෙළට පෙනී ඉන්නවා. පැය 2-3ක් විදුලිය කපනකොට මේ දරුවන් කාගේ ජෙනියද ඔන් කරන්නේ? දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල්වල ජෙනි තියෙනවද? මෙවැනි අවස්ථාවක්වත් කළමනාකරණය කරගන්න බැරි විදුලි බල මණ්ඩලය පමණක් නෙවෙයි කපන්න දෙන්නේ නැහැ කියකේ ඉන්න මහජන උපයෝගිතා කොමිසමත් මොකටද කියලා අහන්නම වෙනවා. රටම අඳුරේ තියන්න නම් විදුලිය කපන්න නම් මේ කවුරුත් ඕන වෙන එකක් නැහැ. ඇත්තටම ජනතාව එකපාරම විදුලි බිල වර්ජනය කරන දවසකුත් මේ යන විදිහට එන්න පුළුවන් කියලා බලධාරින්ට මතක් කළ යුතුව තිබෙනවා. පාඩු විදිමින් ජනතාවට ඉන්ධන ලබා දෙන බව පවසන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිලවැඩි කිරීමට අදාළ ඉල්ලීම් ගණනාවක් සිදු කර තිබෙනවා. තවමත් ඊට නිසි ප්‍රතිචාරයක් රජයේ පාර්ශවයෙන් ලැබී නැහැ. එවන් පසුබිමක දැන් දිවයින පුරා සමහර ඉන්ධන පිරුම් හල්වල ඉන්ධන අවසන් බව වාර්තා වනවා. මේ අතර අදත් ඉන්ධන පෝලීම් දක්නට ලැබුණා. ඉන්ධන හිඟවීම දැන් රටේ ජනතාවට තවත් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කරමින් තිබෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමට ඉල්ලීම් ගණනාවක් අවස්ථා කිහිපයකදී ඉදිරිපත් කළා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වන අවසන් දැනුම් දීමක් රජයේ පාර්ශවයෙන් මෙතෙක් සිදු කර නැහැ. බලශක්තිය අමාත්‍ය උදේ ගම්මන් පිළිමහතා පසුගියදා පැවසුවේ ඉදිරියේදී රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීම තමන්ට වළක්වා ගැනීමට හැකිවන්නේ නැති බවයි. විශේෂ අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කරන පසුබිමක දිවයිනේ බොහෝ ඉන්ධන හල්වල ඉන්ධන අවසන් වී ඇති බව වාර්තා වනවා. අදත් ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා. නෝදෙක තමයි නැත්තේ. සුපර් පෙට්‍රල් ගහන්න ඉතින් මිනිස්සුන්ට සල්ලි නැහනේ. මොකද පඩිය වැඩි වෙන්නේ නැහනේ. ඒ පෙට්‍රල් ගණන් වැඩි වුණාට නෑ තමයි ඔක්කොම. දීජංගේ පිටයි රටට. තෙල් නැහැ ඉතින් හැමදාම මෙහෙම තමයි පෝලිමේනේ. මොන ධාතුකද්ද මහත්තයා මේ විඳින්නේ? 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා මහත්තයා. තෙල් ටිකට පෝලිමේ ඉන්නවනම්, බූම් තෙල් ටිකට පෝලිමේ ඉන්නවනම් දරුවෙට කුකුල් මස් කෑල්ලක් කන්න නැහැ, බෝංචි කෑල්ලක් කන්න නැහැ දරුවෙට. පාලකයෝ මොනවද කරන්නේ? එතනත් ඉවරයිලු. පෝලිමේ ඉඳලා දැන් යන්න උනා. ප්‍රශ්නේ පේනවනේ මහත්තයා. මණ්ඩත් නැහැ, බොණ්ඩත් නැහැ, තෙලුත් නැහැ, කරන්ටුත් නැහැ. ඒම තමයි ලොක්ක. රාජපක්ෂවරුන්ට අපි නම් දුන්නේ නැහැ. ඉතිහාසය අපි දෙන්නේත් නැහැ. ඉතින් විනාඩි 10ක් 15ක් විතර අපිත් පෝලිමේදී. එමෙතරම පෝලිං ද මං සෙට් 5කට ගියා. එමෙතරම පෝලි ඉක්මනින් ගහලා යන්න ඕනේ. දියන්න විදියක් නැහැ. මේක අපිම කරගත්ත දෙයක් කියලා තමයි කියන්නේ. මේට වඩා තව ටිකක් තදට වෙන්න ඕනේ. අපිට කියන වාහනේ තල්ලු කරන් යන්න වගේ වුණා නම් අපිට ඡන්ද කාලෙදි මතක් වෙනවා. දැන් මේක අමතක කරනවා. තව සුමානකින් අමතක කරනවා. ඊයේ මං පැය 2කමාරක් පෝලිමේදී තෙල් ගන්න. බොරුවට උදේ ගම්මන් පිළේ අර මිනිතුරු නාටය රඟපාන්නේ. පුළුවන් නම් එක්කෙනෙකුට පාරේ බහලා යන්න කියන පයින් යන්න පුළුවන්. අපිට බස් බයිසිකල් පදින්න කියන උන් සුපෝගි පෝගි වාහන වල යනවා. මේ ලයිට් නෑ, පෙට්‍රල් නෑ, මේකම නෑ. මොනා කරන්නද ඉතින්? දීපු පරිප්පු කරන්නේ ඉතින් නෑ කියලා මොනා කරන්නද පුතේ? තීන විදියට අදිනවා අච්චරයි. මේ අතර සමහර ඉන්ධන පිරවුම් හල්වල ඉන්ධන සීමා සහිතව නිකුත් කරන බව දැක්වෙන පුවරුද සවිකර ඇති බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණා. අපේ රටේ සම්ප්‍රදාය වී තිබෙන්නේ භාණ්ඩවල හිඟයක් මවා මිල ඉහළ දැමීමයි. මේ සූදානම IOC ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටද ඉන්ධන මිල ඉහළ දැමීමට අවකාශය සලසා දීමටද යන්න දැන් ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. දැන් අපි රුපියල් 200ට ගේන ඩීසල් ලීටර 150ට විකුත් මේ රුපියල් පාරක් අඩුයිනේ. ඊළඟ පාර 200ට ගේන අපිට සල්ලි මදි. ඒතර එක්කෝ රටේ තෙල් ගේන එක නතර කරන්න වෙනවා. මේ බදු නිදාස් කිරීම කරේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒ අඩුපාඩුවත් ජනතාව මතම පටවන්න වෙනවා. වලක්වා ගත හැකි එකම ක්‍රමය තෙල් මද තියෙන බදු ඉවත් කිරීම පමණමයි. ওই දෙකේ එකක්වත් නොවුනොත් තෙල් ගේන්න සල්ලි නැති වෙන බව නම් මට ඉතාම විශ්වාසයෙන් කියන්න. ජාතික විද්‍යා පදනම මුල් කරගත් විදේශගත ශ්‍රී ලාංකික විෘතිකයන්ගේ ජාලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද එළි දැක්වුවා ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සමත්‍රණ ශාලාවේදී.
ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය උදෙසා වූ ජාතික විද්‍යා පදනම මුල් කරගත් විදේශගත ශ්‍රී ලාංකික වෘත්තිකයින්ගේ ජාලය අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වුණා. විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන ශිෂ්‍රේ ජාත්‍යන්තර සම්බන්ධතා ජාතික සංවර්ධනයට දායක කර ගැනීම උදෙසා ජාතික විද්‍යාපදන මගින් මෙම නවමු මංපෙත හඳුන්වා දී තිබෙනවා. ලෝපුරා සිටින ශ්‍රී ලාංකිකයින් 950කට අධික පිරිසක් මෙම ජාලයට දැනට සම්බන්ධ වී සිටිනවා. මෙරට සංවර්ධනයට දායක වීම සඳහා උනන්දුවක් දක්වන ශාස්ත්‍රීය පර්යේෂණ සහ සංවර්ධන ආයතන මෙන්ම කර්මාන්තංශයේ ඉහළ තනතුරු දරන විදේශගත ශ්‍රී ලාංකික කීර්තිමත් විද්‍යාචීන් හා වෘත්තිකයින් සඳහා විශ්වසනීය ප්‍රායෝගික යාන්ත්‍රණයක අවශ්‍යතාවය ඉටු කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ජාතික විද්‍යාපදනම සහ ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සංගමය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමද අද දින සිදු වුණා. මෙම උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමරිකාවේ සිට විද්‍යාජ්‍යෝති ආචාර්ය බන්දුල විජය මහතා, කැනඩාවේ සිට මහාචාර්ය ඩිලන්ත ප්‍රනන්දු මහතා, ජපානයේ සිට මහාචාර්ය මොන්ටි කාසිම් මහතා සහ ස්විට්සර්ලන්තයේ සිට මහාචාර්ය ශාන්ති මෙන්ඩිස් මෙන්ම එක්සත් රාජධානියේ සිට මහාචාර්ය ඩිලන්ති අමරතුංග, ඔස්ට්‍රේලියාවේ සිට මහාචාර්ය සමන් හල්ගමුග යන මහත් මහත්මීන් එක්වීම විශේෂත්වයක්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ජාතික විද්‍යාපදනමේ සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න මහතුරුන් ඇතුළු විද්‍යාපදනමේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ආර්ථික සංවර්ධනයට වැදගත්ම වෙන්නේ දැනුම මත පදනම් වූ තාක්ෂණය. විදේශ විනිමය හිඟ කාලෙදි විද්‍යුතුන්ගේ තියෙන ඥානය පිළගස්සලා රටේ සංවර්ධන යොමු කිරීම යුගය අවශ්‍යතාවයක්. ලෝක පුරා විසිරි පැතිරී තියෙන ශ්‍රී ලංක සම්භවයක් තියෙන මිලියන ගණන් අය මේ වේදිකා තුලින් ඒක රාශී කරලා පෙළ ගැසුවොත් 2035 වෙනකොට අපිට සංවර්ධන රටක් කරා යෑමට හැකියාව ලැබෙනවා. මේ වේදිකාව ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට ලොකු අත්දලක් සපයනවා. බලශක්ති අර්බුදයට විසඳුමක් සපයන නව සුළන් බලාගාරයක් නිර්මාණය කිරීමට සමත් වූ නව නිපැයුම් කරුවෙකු වන කැලුම් රාජසිංහ මහතා, විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා හමු වී තිබෙනවා. බලශක්ති අර්බුදයට විසඳුමක් සපයන නව සුළං බලාගාරයක් නිර්මාණය කිරීමට සමත් වූ නව නිපැයුම්කරුවෙක් වන කැලුම් රාජසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී තිබෙනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී ලෝකයේ බොහෝ රටවල් නව නිපැයුම් තුළ ඉතාමත්ම ශීඝ්‍ර සංවර්ධනයක් දියුණුවක් ලබලා තිබෙනවා. නව නිපැයුම් ක්ෂේත්‍රයට බොහෝ රටවල් වල අපි දකිනවා ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. මේ මොහොත වන විට අපේ රටේ දැවැන්ත බලශක්ති අර්බුදයක් බිහි වෙලා තිබෙනවා. මේ බලශක්ති අර්බුදය තුළ අපි හැමෝම භේදයකින් තොරව පිළිගන්නවා පුනර්ජනනීය බලශක්තියට ප්‍රමුඛතාවය ලබා දීම රටේ ජාතික න්‍යාය පත්‍රයේ ඉහළින්ම තිබිය යුතු කාරණා. විශේෂයෙන්ම කැලුම් ඒ තරුණයාගේ හුලං බලශක්තිය හරහා විදුලි උත්පාදන ක්‍රමවේද ඉදිරියට ගෙන යා හැකි වැඩපිළිවෙළක්ද නැද්ද කියන එක පිළිබඳව අපි තවදුරටත් ඔහුට සහයෝගයේ ශක්තිය ලබා දීලා ඒ ආශිර්වාදයේ අනුග්‍රහය ලබා දීම අපේ උත්සාහය විය යුත්තේ ඔහුගේ මෙම වැඩපිළිවෙල සාර්ථකව විදුලි උත්පාදන ක්‍රමවේදයකට. සමගි වනිතා බලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සංදේශයක් බාරදීම සඳහා අප සියත ප්‍රවෘත්ති අංශයේ වෙත අද පැමිණියා. ඒඩී සියත මාධ්‍ය භාවිතය වෙනුවෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සහ සමගි වනිතා බලවේගයේ ප්‍රශංසාව හිමි වුණා. කාන්තා හිංසනයට නියමින් සහ අනියමින් මැදිහත් වන දේශපාලඥයින්ගේ ප්‍රකාශවලට ඉඩ නොදෙමුමැයි සංදේශයක් බාර දීම සඳහා සමගි වනිතා බලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අප සියත ප්‍රවෘත්ති අංශයට අද පැමිණියා. එහිදී අප ප්‍රවෘත්ති අංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලාල් හේමන්ත මාවලගේ මහතා වෙත සංදේශය බාර දීම සිදු වුණා. අනතුරුව අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සියතේ නෙවෙයි හැබැයි වෙනත් නාලිකාවල සහ සමාජ මාධ්‍ය හරහා කාන්තාවන්ගේ අතිශය සංවේදී කාරණා අලලා දේශපාලන වේදිකාවේ සමහරක් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් උල්පල පෙන්නුවා. ඒක ආණ්ඩුවේද විපක්ෂද කියලා අදාළ නැහැ. විශේෂයෙන් සියත වගේ මධ්‍යස්ථප හැම අවස්ථාවෙම ප්‍රවෘත්ති ජනතාව අතරට යන නාලිකාවකට එන්න මූලිකම හේතුව වුණේ අපි දන්න සියතේ කවදා දෙවෙනි න්‍යූස් එකට මුල්පතේ දිර නැහැ. රේටින්ග්ස් වලට වඩා වැදගත් වෙන්නේ මොන විදිහට ජනතාව අතරට අපි හරිදී යවන්නේ කියන එක. අනික ඒක එහෙම න්‍යූස් එකක් කොයි හරි තැනක දැක්කම ඒකේ තියෙන වැරද්ද නාලිකාවේ ප්‍රවෘත්ති වල හෝ යම් අවස්ථාවක කතිකාවතක් වේදිකාවකට ගේන්න හැකියාවක් තියෙනවා නම් ඒක මලනේ විශේෂයෙන්ම මේ සියද වගේ කාටවත් කඩ යන්නේ නැති නාලිකාවකට ඉන් අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒක.
එහිදී අදහස් දක්වෝ සියත ප්‍රවෘත්තිංශයේ උපදේශක ලාල් හේමන්තමාවලගේ මහතා. මුලික කාරණාව අපි වෙනත් සංස්කෘතියක් නිර්මාණය කරනවා. විශේෂයෙන් කොවිඩ් කාලේ ඉඳලා අදම ගානේ අපි නාලිකාවක් හැටියට මොන මේක ඔක්කොම මලමින් පෙන්නන්න දෙන්නේ නැහැ. ඒකෙන් අපි නතර කරනවා. වෙනස් මාධ්‍ය කලාවක් හදාගෙන යනවා. ඒ විතරක් නෙමෙයි මේ සිංහල සංස්කෘතිය අතරේ මිනිසුන්ට අන්තිම මොහොතේ භාවිත කරන වචන අපි බීප් කරලා අයින් කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන් පොඩි ළමයින් සම්බන්ධව දේවල් තිබෙනවා. මොනම හේතුවක් පුරවත් නොකොටනම් තහනම්. සමහරක් ඔය ආසන්න කතාවලදී අපි ඔකේ අනිත් පැත්ත එහෙම කතා කරන්න හොඳ නෑ කියන තැන ඉඳලා අවිචාර වෙලෙම අපි ඒකට වෙනදම කටයුතු කරනවා. අද දින කොවිඩ් මරණ 30ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16000 සීමාව ඉක්මවා ගියා. මේ අතර නව රෝගීන් 1206 දෙනෙකු අද දින වාර්තා වී තිබෙනවා. තවත් කොවිඩ් මරණ 30ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා අද පසුරුවේ තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16000 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16024ක් ලෙසයි. බූස්ටර් මාත්‍රාව ලබාගත් අයට මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නැති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. මාස්ක් එක අපි අයින් කරන්න වෙන්නේ අපගේ මේ කාර්යාවේ අවසාන අංගයේ විදියට. අපි ඊට කලින් අපි දැනට තියෙන මේ බූස්ටර් මාත්‍රාව හැකිතාක් දුරට අරගෙන, ඒ කියන්නේ ඉලක්කගත කණ්ඩායම මිලියන 14.1ක් ඉන්නවා. ඒ 14.1ටම මේ බූස්ටර් මාත්‍රාව දීලා එතකොට තමයි අපිට යම්කිසි ප්‍රතිශක්තිකරණයක්, ඒ කියන්නේ මේ රෝගයට විරුද්ධව අපිට සමාජයේ තියෙනවා කියලා යම්කිසි තහවුරුවක් ගන්න පුළුවන්. අවසාන තීරණයේ විදිහට තමයි අපිට මාස්ක් එක ගලවනවද කියන එක තීරණය කරන්න වෙන්නේ. අපේ රටේ රාජ්‍ය සේවයේ වගේම පෞද්ගලික සේවයේ නිරත ඕන කෙනෙක්ට මාසේ අන්තිමට පඩිකොලයක් ලැබෙනවා. ඒත් එදා වේලවත් හොයාගන්න බැරිව දවස 30 නොමරි මරණ ජීවිතත් අපි අතරේ නැතුවාම නොවේ. ප්‍රශ්න එක පිට එක ගොඩ ගැහිලා ඒ ප්‍රශ්න විසඳ ගන්න ඕන බරක් කරට ගන්න අපේම මිනිසුන්ගේ කතාවයි මේ. රජයේ වැටුප් ලබන අයට නම් ඉතිරි කරත් නැතත් මාසේ අන්තිමට පඩිකොලය අතට එනවා. පෞද්ගලික අංශයේ සේවකීන්ටත් එහෙම තමයි. හැබැයි අපේ රටේ මාසිකට තියා එදා දවසටවත් ජීවත් වෙන්න වැටුපක් නැති කී දෙනෙක් නම් ඉන්නවද? මුළු රට පුරාම යන එළවලු, සහල්, පරිප්පු මේ හැමදේම මුට්ට හැටියට තමයි කර ගහන්න සිද්ධ වෙන්නේ. එක්කෝ කරත් එක දාලා තල්ලු කරන්න සිද්ධ වෙනවා. කොවිඩ් වසංගතයත් එක්ක අපේ රටේ අන්ත අසරණතාවයට පත්වුණු නාටාමිලා ගැනයි මේ කතාව. බැරිකම නිසා බැරිබර කරට නිති, බැරිදා බලන්නට අමුදරු වකුද නැති. ඔබ වන්දනෝදාක් අප අතර ඇති, අදුරෙහි පිපුණු මල් පරලොවට ඇති. නාටාමි රැකියාවට වයස් සීමාවක් නැහැ. තමන්ගේ දරුවන්ගේ බඩපුරවන් එදා වේල කොහොම හරි පිරිමහ ගන්න මේ මිනිස්සු කරට නොගන්න බරක් නැහැ. තමන්ට ලැබෙන බඩු ප්‍රමාණය කොහොම හරි කරගහගෙන ඉස්සරහට තියෙන හැම අඩියකම තියෙන්නෙත් ඔවුන්ගේ අහිංසක හීන විතරමයි. ඒ හීන පාට වෙන්නවත් පාට කරන්නවත් කවුරුවත්ම ඇහැ ඇරලා බලන්නේ නැහැ කියලා ඔවුන් හොඳටම දන්නවා. කඩක්කාරව කවුරුත් මුකුත් කරන්නේ නැහැ. රස්සාවට ආවොත් තමයි අම්බ කරන්නේ නැත්නම්. අද අම්බ කරානා හෙට නැහැ. අම්බ කරන එක කණ්ඩමාරි. අද දවසේ වැඩම නැහැද? වෙන ආදායමක් අපිට මුකුත් නැහැ. මේක අම්බ කරුවොත් තමයි. බලාපොරොත්තු ගොන්නකට හිතේ ඉඩ තියන් මුට්ට කරගහන්න නාටාමිලා දිවා රෑ බලන්නේ නැතිව කරන රැකියාවට සමාජයෙන් ගෞරවයක් ලැබිය යුතුමයි. ගෞරවය වගේම ඔවුන්ගේ හෙට දවස ගැනත් ස්ථිර විසඳුමක් පාලනය කරන දේශපාලඥයින් දෙන්නම ඕනේ.
ඔවුන් ඉල්ලන එකම ඉල්ලීම කරන රැකියාව දිකටම කරන්න නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලා. මහන්සියට කොහේ හෝ ගෝණියක් මත හාන්සි වෙන නාටාමි ජීවිතවලට මීට වඩා සාධාරණ වැඩපිළිවෙලක් ලැබෙන්න අවශ්‍ය බවයි සියත අපේ විශ්වාසය. ඇත්තටම අපට පේන්නේ අපේ ජීවිත විතරයි. පක්ෂවලට ඡන්ද කාලට බොහෝ දේවල් මතක් වෙනවා. මේ මිනිස්සුන්ගේ ජීවිත ආලෝකවත් කරන්න පුළුවන් සාධාරණ වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා සියත අප යෝජනා කරනවා. මලගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොටි නැගුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පිකරණවක මහතා ගුණ කර ඇති පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසේ නිකුත් කරන්නේද නැද්ද යන නියෝගය මාර්තු මාස 29 වනදා ප්‍රකාශයට පත් කරන බව අභ්‍යචනාධිකරණයේ අධිනියෝග කළා. රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රියහතුර සම්බන්ධයෙන් තමාට එරෙහිව ගුණ කර තිබෙන නඩුවේ විභාගය අත්හිටු වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ. මෙම පෙත්සම අද මේනකා ජයසුන්දර සහ එස් කුමාරරත්නම් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභ්‍යචනාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ සලකා බැලීම සිදු වුණා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් 2016 වසරේ රාජකීය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු බරපතල අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව සිදු කළ විමර්ශන නොමග යැවීමට පෙත්සම්කාර පාටලී චම්පක රණවක මහතා ඇතුළු විත්තිකරුවන් කටයුතු කළ ආකාරය පිළිබඳව මේ වන විට සාක්ෂි රැසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.